పూజ සීල භාවනා වැඩසටහන් ලංකාවේ අනේක විද 307 දවසේම පැය 24ේම සමහර නාලිකාවල බන්න කවුද අහලා තියෙනවා තාම නිමිලද ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට දුසිරි දනන් දෙන ඔවා වැද්දන් කියන බන්න අනුන්ට අවවාද කරන්න ඉස්සෙල්ලා අනුන්ට බණ කියන්න ඉස්සෙල්ලා බණ කියන මිනිස්සු ටික හැදිලා ඉන්න බෑ. රාජ්‍ය නිර්මාණය වෙලා තියෙන්න ඕනේ රාජකීයත්වය රට රැසියාව නිවන්ද රට රැසියාව සංවර්ධනය කරන්න ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් සෞඛ්‍ය වශයෙන් සමාජීය වශයෙන් ආර්ථිකයේ ආර්ථික වේවාසේ අධ්‍යාපනික වාසේ මේ දරුකටව සංවර්ධනය කරන්න අවවාදම් සාසනා කරන්න සැලසුම් හදන්න ඒ රාජකීයත්වය නිර්මාණය වෙලා ඉන්න ඕනේ ඒකට පිළිවෙල දුෂ්ට දුර්ජන ආත්මార్థකාමී මිනිසුන් දෙක කරන්න බෑ එහෙනම් ධර්මයේ පින්නතුනේ දන්නවා වගේ හිතියාක අපි ඒකේ හරි ධර්මය දන්නේ නැහැ නිවැරදි ධර්මය දන්නේ නැහැ සද්ධර්ම දන්නේ නැහැ අසද්ධර්ම තමයි දන්නේ එඳ බණ අහුවාම ඔබ වාග්ගත දන්නා මේ ලෝකය පූර්ණ කරගන්න පුළුවන් ආධ්‍යාත්මීය වශයෙන් භෞතික වශයෙන් ඒ ලෝකේ හදාගන්න මානසික තෝමනියක කාංකා මිදලතේ සැප දුකයි. අපි හැමෝම සැකේ නියදී. මොකක් හරි සංකල්පයක් ගැන සැකයි. නෝනා මහත්තයා ගැන සැකයි, මහත්තයාට නෝනා ගැන සැකයි, දෙමව්පියන්ට දරුවෝ ගැන සැකයි, දරුවන්ට දෙමව්පියෝ ගැන සැකයි. ගමට පන්සල ගැන සැකයි, පන්සලට ගම ගැන සැකයි. රාජ්‍යරුවන්ට රට රැසියෝ ගැන සැකයි, රට රැසියන්ට රාජ්‍යරුවෝ ගැන සැකයි. සැක නැති තැනක් නැති තරමට දැන් සැකයි. හැම වෙලාවෙම සැකේ ඉන්නේ. ඇයි? සත්‍ය අවබෝධයක් නැහැ. විශ්වාසයක් නැහැ. බුදුරජාණන් වහන්සේ අනුදැරවදාලා විශ්වාසා පරමා ඥාති. මේ ලෝකේ හොඳම නෑකම විශ්වාසය. අපි ගාව නැත්නම් ඒක දෑගිලි හුයකින් බැඳි පමණින් මම ඔබ බිරිඳ නොවේ. තසාද බඳින්දි ඇඟිලි අල්ලලා බැඳලා ආස්තන කියලා ටීකා කියලා පුතා එකම කේක් කෑල්ල දෙපැත්තෙන් උලාගෙන කා සමම්පිත දාපු මල් දාපු වතුර පුක පීලා පිරිත් සජ්ජායනා මැද නැගලා යනවා අපාගගේ කොටේ හරි කරන්තක හදාපු හෝටලේක ටික දවසක් ඉඳලා රවුමක් කැරගෙන ගල් කඳු ගස්සස්සේ රින්දලා පොටෝ හුඟ ගහන වීල් දැරැක්කකින් ගෙදෙත් වෙනවා ඒ ගොන් සංස්කෘතිය ඇතුලේ කසාද බැඳගත්ත කසාද බැඳලා එක්තර කල් නෑ පුතා ඒකට දීර්ඝ ආයුෂ නෑ ඉතා කෙටි කාලයකදී මෙලහිලා යනවා අතීතයේ අපේ සමාජයේ කසාද බැඳේ නෑ අර ගෙදරයි මේ ගෙදරට ආවා අපේ දුව අපේ කොල්ලන්ට දීපන් කිව්වා ගත්තා ගියා මැරෙන්නම් මේ උන්දලා හිටියා විශ්වාසය පුතා විශ්වාසය දැන් තියෙනවද එහෙම එකක් දැන් එහෙම එකක් නැහැ බෙදිලා ඔක්කොම සුවදසීලීත්වය යන්නේ වැරදි ගමන විශ්වාසය තිබ්බනම් ගෑනිම හැමතැනකම තල්ලු කරනවා මිනිහා කැලපයි නැහැ බරමණුවර තල්ලු කරන්නේ ඥානිව දායක සභාවට ඥානිව පාසල් සංවර්ධන සමිතියට ඥානිව සමුදි සමිතියට ඥානිව ගමේ පොදු ශ්‍රමදානට ඥානිව ඔක්කොම ඥානි තල්ලු කරලා කම්මැලි කුසීතයෝ ඥානි වරාබියට තල්ලු කරලා විකුණලා ඥානිව කාපු කාරකන්නේ පෙරේත ජාතියන් මේකේ ඉන්නේ එහෙම ඥානිව තුනාලේ ගියාම අපච්චි එහෙම කුසීත කම්මැලි දීන જાතියක් ඉන්නවා මේකේ. අර අසංග ප්‍රේමන්ත පීරිස් මම දැක්කා කියනවා.
මගේ දරු පැටව් වහසට දෑත දිගු කරන් අම්මයි කියා ගමට මහද තලයි වැරෙන් සින්න වෙන ඉඩම මට ගොඩ ගන්න බෑයිතින් යන්න උඹ ගියා උබසට දරුසනේ අරන් ඇහැල මල් පිපුුණු දෙවටෙදි හමු වෙලා එදා දුන්නු බා නිසා නුඹටත් දුක උරුම වුණා අහස් යන්දරේ ගේ පැල පසු කරන් ගියා පුංචි උන් අලයි අම්මා බැස්ස නෑ කියා කන්න බෑ කියයි බත්ගුලි ලොකු වැඩි කියයි නින්ද නෑ කියයි මගේ තවිතාලෙ නෑ කියයි මටත් නින්ද නෑ හිත නුඹ ගැනම ගතු කියයි හදන හිත නිවන මල් පැණි නැතුව බැරි හැඩයි තන්දාවට මල් පැණි නැතුවම බැල හිත අඳනවා ඇයි ගෑණි වික්කාට මෝඩයා දන්නේ ගෑණි කරපු වැඩ. ගෙදර ගෑණි වික්කේ සකසේ කාලා ඉන්න. ගෑණි කරපු වැඩ මිනිහට තේරෙන්නේ නැහැ ඒ වැඩවල බල. හිතේ තියන්නේ ගෙනාපු දේ දැක්ුවා කෑවා හිටියා කියලා. ළමයි හදනකොට ළමයි වදනකොට ළමයිගේ ඒ වයසට අලස්්‍යතාවයන් ඉටු කරනකොට ගෙදරක පරිපාලන කටයුතු කරනකොට තමා මිනිහට තේරුනේ මං දැනුණා තිබ්බට වඩා කවුරු එකද කියලා. සියලු දේ විඳගෙන දරාගෙන කටයුතු කරන්න බෑලු පොඩි එකා කියනවලු කන්න බෑ කියලා. කන්න බෑ කියයි බත්තුලි ලොකු වැඩි කියයි. මේ දරුවන් වෙද්දී ඇඟිල්ලවල අහුවෙච්ච බත් අහුරක් අර පොඩි එකාගේ කටේ තිබ්බම උන්ට ගිලින්ද බෑ තමයි. අම්මා බාතික නෑමිලියට දාලා පිගානට දාලා හැන්දේ පොඩි කරලා දිවියේ ගාපුහම කෙලත් එක්කන් ගිලෙන්දනේ හදන් චූටි එකක් තාත්තා බහුවා අමුළු බූටි වැඩ අමුතා ඇමරුවා ගුලියක් තිබ්බා කටේ අරුවට කන්දත් හපන්දත් බෑ ගිලින්දත් බෑ දිව කරවන්නත් බෑ නින්ද නෑ කියයි මගේ කවිතාලේ නෑ කියයි අනල්ලි දන්නේ තාත්තා වර්තමානයේ අම්මා දන්නේ නැහැ තාත්තා නැලවිලි නෑ පුතා ගොරහැඩි වැඩ තියෙන්නේ පොඩි එක අඬනකොට කොට්ටේ උඩින් තියලා කොට්ටේ තමයි වනන්නේ දෙකත් රාලිය අතන කරනවා අරුගේ බෙල්ල වැනිලා වැනිලා දෙකන්තර නිින්ද ගියොත් මිසක් ඌට සෙනෙහේ නිින්ද යන්නේ ඉස්සර අපේ අම්මලා හැමෝම නෙමෙයි පුතා අර ගොරහැඩි මිනිහා ගාව ළමයි ටික දාලා
මේ ගෑණි කරදී වලන්නේ මහා පැත්තට පයින්මද මැරුණා මැරුණා තුගා කාලා ළමයේ කන් ජීවත් වෙනවා නිසා හැබැයි අම්මා කෙනෙක් කියන්නේ නැහැ ගෑණියක් ගත්තේ මිනිහා කන්න දෙන්න පුළුවන් ඉඳලා උඹට පුළුවන් දෙයක් උඹ හොයාගෙන වරේ මං ඒකෙන් සෑහෙන්නම් උඹ මොනසාල් ටිකක්ද කියන්නේ ඒකෙන් කැඳ හදාගෙන කියලා මං මෙවුන් එක්කන් ඉන්නම් උඹ ඒ ටික මට දියන් කියලා මිනිහට කියලා නතර වෙන්න බැහැ නෑ නෑ ඊට වඩා කුලප්පු වුණා ගෑණි ඊට වඩා කුලප්පු තියෙන්නේ අත මිනිහා ගත්තට පැනගන්න ඒ තරම් පව් මෞකමක් සාපේකමක් තියෙන්නේ පෙන්නතුමි විශ්වාසය කියන එක නෑ ඒකිනේ කාර්යය දරු පැටියා ගැන අම්මටත් විශ්වාස නැත්නම් තාත්තටත් විශ්වාස නැත්නම් ඒ දරු පැටියා ලොකු වෙච්චාම අම්මා තාත්තා ගැන තියෙන පුතා විශ්වාසය තියන්න බිඳිලා ඉන්නේ ඒ බිඳු සමාජයේ ගොඩ නැගෙන්න නම් ආචාර සීලී සත්පුරුෂ විශ්වාසය දිනු ඇත්ත ඇතිසැනියෙන් දුනු සත්පුරුෂයෙක් හැදෙන්න ඒකට බලහන්නවා දිට්ඨි මුලෝ කරෝති එතකොට ඍජු දැක්ම පුත් ලැබෙනවා දිට්ඨි මුලෝ කරෝති ඍජු දැක්ම ලැබෙනවා මිත්‍යා දෘෂ්ටිය නැතිය කාර්යයන් මුල ගෙවදලා ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකයි නෑ හම්දුනේ අප සම්ම්‍ය දෘෂ්ටිය නෙමෙයි නෑ මට බැලුව බැලුවම පේනවනේ මිත්‍යා දෘෂ්ටිකයි කියන්නේ මොකද්ද මිත්‍යා දෘෂ්ටි කියන්නේ මිත්‍යා කියන්නේ වැරදි දෘෂ්ටිය කියන්නේ දැකීම මිත්‍යා දෘෂ්ටිය කියන්නේ වැරදි දැකීම වැරදි දැකීම කියන්නේ මොකද්ද මොකද්ද වැරදි දැකීම කියන්නේ හරි දේ වැරදි කියලා දකිනවා වැරදි දේ හරි කියලා දකිනවා බලන්න අපේ ලංකාවේ වරත් පිළිවිය ඔක්කොම ආද ගෙදර ගියලා නෝනලාට පුංචි වැඩක් පවරන්න නෝනාගේ අඳුන් ටික වෙනම තැනකට දාන්න කියන්නේ මහත්තයාගේ අඳුන් ටික වෙනම තැනකට දාන්න කියන්නේ මුළු ගෙදරම තියෙන නෝනාට හිමි අඳුන් වෙනම දාලා මහත්තයාට හිමි අඳුන් වෙනම දැම්මොත් මහත්තයාගේ අඳුන් ටික මාළි පෙට්ටියකට දැම්ම හැකි නෝනාගේ අඳුන් දාන්න ලොකු 10 10 කාමරයක් ඕනේ එතකොට ලෝකේ වැඩිපුර ඇවිදින්නේ මිනිහා වෙච්චි කොට ගෑණි කාච්චර වෙදි මොකටද පුතා ඈ එවුන්ගේ මායම් වලට පුතා කාලා ඔය බිනෝ
තියන ආයතනෙක රූපලාවන්‍ය ආයතනයකට ගියලා ඒ උන්දා හැඩ වැඩ වෙන්නේ. ඒගොල්ලෝ අර වැඩි කොට අපාගික අරවන් කරලා ගාලා ඒක විසිරලා වැඩිලා වැඩුණා. ඔය රසායනික සංයෝගෙදී ඒ රසායනික සංයෝගය අකාලා අරුන් ගමෙන්ලා වැඩුණා. සංසාරයේ කරනලද පිනට සහ අපි මෙලොව ජීවිතයේ කරගන්නාලද කුසල කර්මයන්ගේ බලයට අපිට මේ ලැබිලා තියෙන ජීවිතය අරගෙන යනවා මිස පින්නද එල්ලන්න හැදුවට අයෙල්ලන්න බෑ. අපේ තියෙන රාගපෑමක් තමයි වෙස්වලාගෙන ඔයාලා බොරු මායන් තියෙන ඒ වගේ අත මිදෙන අවංක වෙන්න තමන්ට ලැබිච්ච ජීවිතය නිහතමානීව ගෙනියන්න ආදායමක සාරිගන්න වියදමක් හදාගෙන තමන්ගේ කුලයට ගෝත්‍රයට ප්‍රවේණියට පවුලට උචිත විදියට ආචාර ජීවිතයෙන් යුක්තව නිර්මාණය වෙන මානසිකයක්. එතකොට කාටවත් ගැටලුවක් නැහැ පිළිතුරු. අමතර වියදමක් නැහැ, අමතර කරදරයක් නැහැ. ජීවිතයේ සහල්ුවේ තියාගන්න ඕන. අම්මගේ තියෙනවා නම් ඒ විදිහේ සංක්‍රමණය දුවලා වහදන්න බෑ. පුතා වහදන්න බෑ. ඊළඟට දුවයි පුතයි දෙන්නත් යන්නේ එහෙම. බලන්න ලංකාවේ සංගීත සම්දර්ශන තියෙන වෙලාව පිරිමිද පුලප්පු වෙලා ඉන්නේ, ගෑනුද පුලප්පු වෙලා ඉන්නේ කියලා රටේ. රටේ ගෑනු පුලප්පු වෙනවා. ඊළඟට මොනේ උත්තර මාමිය. ඇයි ස්වාමීන් වහන්සේ ගෑනුත් එක්ක මොකක් හරි තරහක්වත් තියනවද? අවංකවම තරහක් තියෙන්නේ මට. මට තරහක් තියෙන්නේ ගෑනුත් එක්ක. වෙන මොනවටවත් නෙමෙයි. මං ආදරයෙන් කරන්නට යෙදුනේ කාන්තාවන්ට. මගේ අම්මා, මගේ ගුරුවරියෝ, ඒ වගේම මම මෙතෙන්ට එනකම් මට ඉගෙන ගන්නට දිරිය දීපු දායකයෝ, ඒ වගේම මං ඉගෙන ගත්ත ලෝකේ ඉඳලා දකිනවා මේ ලෝකයේ ජීවනාලිය අම්මා, මේ මානව සංහතියේ උත්තමාමිය මාතාව අම්මා, සකල මානවයාව පාපයෙන් අතමුදවා ගන්න බුදුවරිය අම්මා, එක්තර වටිනා ශ්‍රේෂ්ඨ උත්තමාවිය පිස්සු හැදිලා නන්නාතර වෙනකොට රටක ජාතියකට හෙටක් නැහැ, රටක ජාතියක නිවනක් නැහැ. එහෙනම් ඇය නිහතමානී හීල ප්‍රඥාවන්ත තැනැත්තියක් වෙන්නවා. ගෙදර බුදුන් නම් බුදු ගුණ ඔබ ළඟ තියෙනකොට කරුණාව, දයාව, මෛත්‍රිය, සෙනෙහය, ආලිය ආදරේ, ලෙන්ගතුකම්, ඍජු බව, මෘදු බව, තපෝ ගුණය, සමානාත්මතාවය, ප්‍රඥාව මේවා කාන්තාවක් තුළ තියෙනකොට ගිය ඇතුලේ බුදුවරිය නිසා. එතකොට ඒක ගැටලුවක් තරහගෙන ඒකට මුහුණ දීලා දරුවන්ගේ හැට දවස, පවුලේ හැට දවස ආරක්ෂා කරගන්න පුළුවන් භාග්‍යවන්ත ගමන ගියයි. ඒක රජු දැක්මක් වුණා. ඔය සමාජීය පැත්ත ආධුනික වශයෙන් බැලුවොත් ඒත් භාග්‍යවන්ත ගන්න බෞද්ධ දර්ශනය හරියට ගන්නවා. දැන් ඔයාලා ඇවිල්ලා මම බලාගෙන ඉඳියා මල් පැටි ටික කොලි මුද සාදු ගියා යවුවා. තම්පත් කෙරුවා. ඇයි මේ මලේ බහගෙන යන හන්දාවේ මම පූජා කරන්නේ? ඇයි මං පූජා කරන්නේ? නාගය නාගයන මොකද ඒගොල්ලා තියෙන්නේ? අර ගස්වල අපූර්වට ලස්සනට තිබිච්ච මල් හුඟ බූටි ගහගෙන ඇවිල්ලා මෙතන තියලා මොකද ඒ කරපු අපරාධය? ධර්මයක් තර ඇයි ඒ වැඩේ කෙරුවේ? මල් පූජා කරන්නේ පර වෙනව බලන්න. මල් පූජා කරන්නේ පර වෙනව බලන්න. එහෙම නෙමෙයි. මල් පූජා කිරීමේ අරමුණ පර වෙනවා දැක්කම ඒක. පර වෙනවා දකින්නේ ඇයි? ඒ මල් පර වෙන්නේ යම්සේද එලෙසම මගේ කියා අල්ලාගෙන තියෙන මේ ශරීරයද ක්‍රම ක්‍රමයෙන් මටත් හොරා
ව්‍යාකි ගිරිහි ජරාවි ඉලංවි මරණය වැළඳ ගන්න බව මම දන්නවා.